අයිබන් අද මම පෙන්වන්න යන්නේ මගේ හෝම් බයෝගෑස් යුනිට් එක. ඉතින් මේක මම හදලා දැනට මාස 3ක් විතර වෙනවා. ඇත්තටම මේක මේ යුනිට් එක හදලා නම් දැන් මාස 3කට වැඩි මම මේක ඇක්ටිව් කරලා දැන් මාස 3ක් විතර වෙනවා. මේ දිනවල ලංකාවේ මේ ගෑස් ප්‍රශ්නයක් තියෙනවානේ. ඒ වගේම මේ ගෑස් මිල ගණන් හරි ඉහළ ගිහිල්ලා තියෙනවානේ. ඉතින් මම ඒකට විසඳුමක් විදිහට තමයි මම මේ බයෝගෑස් යුනිට් එක හැදුවේ. මේක මේ ලීටර් 500ක ඩයිජෙස්ට් එකක් තියෙන්නේ. ඒ වගේම ලීටර් 200 ටැංකියක් යූස් කරලා මේක මේ කලෙක්ට් එක මම හදලා තියෙන්නේ. සාමාන්‍ය දැනට පැයක වගේ කාලයක් මේ බයෝගෑස් යුනිට් එකෙන් ගෙදර ලිප පත්තු කරගන්න පුළුවන්. ඉතින් මේ ඩයිජෙස්ට් එක ගැන කිව්වොත් එහෙම සාමාන්‍ය දැනට අපි නිවසේ ඉතුරු වෙන කෑම සාමාන්‍ය කිලෝ එකක් එකමාරක් වගේ තමයි දැනට අපි මේකට දාන්නේ. මොකද ගෙදර ලොකු එහෙම වේස්ට් එකක් ඉතුරු වෙන්නේ නැහැ. ඉතින් මට හොඳට මේකට ෆීඩ් කරන්න වේස්ට් එක හම්බුන වෙලාවක මම තියෙන විදිහට දානවා. ඉතින් ඒකට අනුව තමයි ගෑස් නිෂ්පාදනය වෙන්නේ. ඔයගොල්ලන්ට පේනවා මතනදී මේ ඩයිජෙස්ට් එකෙන් එන ගෑස් එක මෙන්න මේ බබ්ල එක හරහා තමයි මම යන්න හදලා තියෙන්නේ. මේ බබ්ල එකෙන් අපි කරගන්න පුළුවන් කියන්නේ මේ මේ යුනිට් එකේ ගෑස් නිෂ්පාදනය අපිට හොඳට බලා ගන්න පුළුවන්. දැන් ඔයාලට පේනවා මේ යුනිට් එකේ මේ එන ඩයිජෙස්ට් එකෙන් එන බටේ මම මේ බබ්ල එකට දාලා තිනවා. මේ බබ්ල එක හරහා තමයි එතකොට මේ ගෑස් එක යන්නේ. මෙතනින් ඔයාලට බලා ගන්න පුළුවන් ගෑස් නිෂ්පාදනය මේ මේ බුබුලු දාලා මේ වතුරට ගෑස් නිකුත් කරනවා. ඉතින් ඒ නිෂ්පාදනය වෙන ගෑස් එක මේ බබ්ල එක හරහා මෙන්න මේ ලයින් එක දිගේ මෙන්න මේ බටේ දිගේ ඇවිල්ලා මේ කලෙක්ටර් එකට එකතු වෙන එක තමයි වෙන්නේ. දැනට මම මේක මම දැන් උදේ පාවිච්චි කරා. ඉතින් ඒ හින්දා ගෑස් ටිකක් අඩු වෙලා තියෙන්නේ. මේක සම්පූර්ණයෙන් පිරලා නැහැ. මම මේ යුනිට් එක අර ගෑස් ප්‍රමාණය කොච්චරක් මේ කලෙක්ටර් එක ඉස්සනවද කියලා බලාගන්න මේ වගේ සලකුණු යොදලා තියෙනවා. මේ වගේ මේ සෙන්ටිමීටර් සහ අඟල් වලින්. ඒතර මට හිතා ගන්න පුළුවන් කොච්චර ප්‍රමාණයක් මේ යුනිට් එක දැන් ඉස්සිලා තියෙනවද කියලා. මේකදී මම මේ යොදාගෙන තියෙන්නේ ලීටර් 500 ඩයිජෙස්ටර් එකක්. මේකෙදි මෙන්න මේ මේ සුදු පාටින් වලට පේන්නේ නැති දැන් මේ බයෝගෑස් නිෂ්පාදනය කරනකොට අනිවාර්යයෙන්ම මේ ටැංකිය සීල් කරගන්න. ඒකේ ඩයිජෙස්ට් එක සීල් කරන එක ඉතාමත් වැදගත්. ඉතින් මේකෙදි මම මේකට යොදාගෙන තියෙන මේ ටැංකිය සීල් කරන්න යොදාගෙන තියෙන්නේ ෆයිබර් ගම් එක. ඉතින් ෆයිබර් යූස් කරලා තමයි මම මේක සීල් කරගෙන තියෙන්නේ. මෙතන අපි මේ ෆර්ටිලයිසර් අවුට් එක සහ මේ වොෂ් අවුට් එක කියන ඒ කොටස් දෙක මේකේ මම හයි කරලා තියෙනවා. ඉතින් මේකෙදි සාමාන්‍ය දෛනිකව අපිට පොහොර ප්‍රමාණයක් පවා නිෂ්පාදනය වෙනවා. ඔටෝම මේක ඇතුළට අපි දාන කෑම ශුද්ධ ජීවින්විෂන් ජීර්ණය කරාට පස්සේ ඒකේ ෆර්ටිලයිසර් විදිහට අපි ඒ එළිය ගන්න පුළුවන්. ඉතින් මේ මේ කොටසෙන් තමයි අපි මේ යුනිට් එකට කෑම ඇතුල් කරන්නේ. සහ දැන් මේ යුනිට් ගොඩක් දෙනෙක් දන්නවා කොහොමද මේ බයෝගෑස් නිෂ්පාදනය කරන්නේ සහ ඒ සිස්ටම් එක දන්නවා. ඉතින් මම හිතුවා පෙන්වන්න කොහොමද මේ යුනිට් එක දැන් මගේ වැඩ කරන්නේ කියලා. ඉතින් ඔයගොල්ලන්ට හොඳට පේනවා දැන් මේක හොඳ සක්‍රීය මට්ටමේ තියෙනවා සහ අද පොඩි මේ වැහි කාල ගුණයක් තියෙන හින්දා තමයි මේ යුනිට් එක චුට්ටක් ස්ලෝ වෙලා තියෙන්නේ. නැත්නම් මේක ගෑස් ප්‍රොඩියුස් කරන රේට් එක ඉතාමත් ඉහළයි. මේක සාමාන්‍ය මේ වගේ යුනිට් එකක් හදන්න යන මූලික වියදම කියන්නේ මේ ටැංකිය වලට යන වියදම විතරයි. ඊට පස්සේ නිවසක අපිට එකතු වෙන අපිට ලැබෙ සියලුම දේ අපිට මේකට දාන්න පුළුවන්. සහ මේ මේ වගේ කාලෙක මේ වගේ යුනිට් එකක් ඉතාමත් වැදගත්. මොකද ගෑස් එහෙම මිල ගණන් ඉහළ හින්දා මේ වගේ යුනිට් එකක් ඉතාමත් වැදගත්. මම මේකේ හැදෙන මේ ගෑස් එක මේ ලයින් එකක් දිගේ මම කුස්සියට අරගෙන ගිහින් තියෙනවා මේ වෙනම ලයින් එකක් විදිහට. ඒක ඉතින් අපි පාවිච්චි කරන්නේ කොහොමද කියලා මම ඒක පෙන්වන්නම් ඔයාලට. ඒ දැල්ල පත්තු කරලා ඉතින් දැන් මේ සමහර කෙනා මේ බයෝගෑස් එකකින් පිටවන ගෑස් එක ගොඩක් ගඳයි කියලා. හැබැයි මේ යුනිට් එකේ නම් මගේ තාම එහෙම විශේෂ එහෙම කිසිම ගඳක් දැල්ලා නැහැ. මේ තේන් ගෑස් එක තමයි මේක හැදෙන්නේ. ඉතින් මම තාම මේකට ෆිල්ටර් එකක් යූස් කළා නැහැ. හයිඩ්‍රජන් සල්ෆයිඩ් ෆිල්ටර් එකක් භාවිතා කරලා නැහැ තාමත්. එහෙම ලොකු ගඳයක් තිබුණ නැති නිසා මම ඒක හදන්න වැඩි පෙළඹුණේ නැහැ. නමුත් ඒ වගේ යුනිට් එකක් හැදුවට පස්සේ හයිඩ්‍රජන් සල්ෆයිඩ් ඒ ෆිල්ටර් එකක් භාවිතා කරනවා නම් ඇත්තටම හොඳයි. ඉතින් මේ මේ යුනිට් එක සාමාන්‍ය LP ගෑස් වලට වගේම හොඳ දහනයක් තියෙනවා මේ ගෑස් එකේ. ඉතින් අර LP ගෑස් එක තියෙන්නේ සිලින්ඩරයක හයි ප්‍රෙෂර් එකක් යටතේ හින්දා
ගෑස් එක ඉක්මනින් එලියට එනවා. නමුත් මේ යුනිට් එක එහෙම ලොකු ප්‍රෙෂර් එකක් නැහැ. ඒ හින්දා අපි මේ ගෑස් එක භාවිත කරන වෙලාවට මේ වගේ මේ මොනහරි බරක් අපි මේ කලෙක්ට් එක උඩින් තියෙනවා. එතකොට මේ ගෑස් එක මේ සිලින්ඩරේ පල්ලෙහාට බැරල් එක ප්‍රෙෂර් එකක් දෙනවා. ඒක මගින් මේ නලේ හරහා අපේ ගෑස් ලිපට යම් කිසි ප්‍රෙෂර් එකකින් මේ ගෑස් එක ලබා ගන්න පුළුවන්. ඉතින් මේකදී මේ මෙන්න මේ මං කලෙක්ට් එක හදාගන්නත් මේ වගේ 500 බැරල් එකකට තමයි මේ ලීටර් 210 නිල් පාට මේ බැරල් එක දාලා තියෙන්නේ. මේක ජලයේ ගිල්වලා තියෙන්නේ. එතකොට මේ හැම වෙලාවකදීම මේව නිෂ්පාදනය කරනකොට මේ යුනිට් එක හදනකොට අනිවාර්යෙන් මේ ඩයිජෙස්ට් එක සම්පූර්ණයෙන් සීල් වෙන්න ඕනේ. නැත්තම් මේක නිර්වායු ප්‍රති බැක්ටීරියාවන් තමයි ඇතුලේ ක්‍රියා කරන්නේ. ඒ හින්දා අනිවාර්යෙන් මේ යුනිට් එක හදනකොට මේ හැම ස්ථානයක්ම සීල් වෙන්න ඕනේ. දැන් ඔයගොල්ලන්ට තව බලා ගන්න පුළුවන් මේකේ හොඳට බබල්ස් යනවා. ඉතින් මම මෙතෙන්ට කරාමයක් යොදලා තියෙනවා. ඒ වගේම අපේ ෆර්ටිලයිසර් එළියට ගන්න. ඒ වගේම මේක ඕන වෙලාවක වොෂ් අවුට් කරන්න පුළුවන් වෙන්න මම කරාමයක් යොදලා තියෙනවා. ඉතින් මේ වගේ යුනිට් එකක් ඔයගොල්ලන්ටත් හදා ගන්න පුළුවන්. මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අපිට අපෙන් අහන්න පුළුවන්. අපි දැනට ලංකාවේ ප්‍රදේශ කීපයක මේ වගේ යුනිට් හදලා දීලා තියෙනවා සහ මේ පිළිබඳව අපි ඉගෙන ගන්නවා. ඉතින් ඔයගොල්ලෝන්ගෙන් ඉල්ලනවා මේ වගේ යුනිට් එකක් හදන්න. මේ වගේ කාලෙක මේ බයෝගෑස් යුනිට් එකක් ඇත්තටම වැදගත් නිවසකට. මේ වගේ යුනිට් එකක් ඔයගොල්ලෝ හදනකොට සාමාන්‍ය ලීටර් 1000ක වගේ ඩයිජෙස්ට් එකක් හදලා එතනින් එහා වගේ සයිස් එකේ යුනිට් එකක් හදන්න කියලා ඉල්ලනවා. මොකද නිවසකට ඇති වෙන්න සරලන ප්‍රමාණය ගෑස් නිෂ්පාදනයක් ලීටර් 1000ක වගේ යුනිට් එකක් හදලා අපිට ලබා ගන්න පුළුවන්. පැය 3කට 4කට ආසන්න පැය ප්‍රමාණයක් ලීටර් 1000 යුනිට් එකකින් අපිට ගෑස් නිෂ්පාදනය කරන්න පුළුවන්. ඒ වගේම දැන් මෙතනදිත් මේ කලෙක්ට් එක ටිකක් තව ලොකුවට හදාගත්තා නම් අපිට මේ ගෑස් ස්ටෝව් එක වැඩි කරගන්න පුළුවන්. මේ ඉතින් ඒ වගේ දේවල් තමයි මේ බයෝගෑස් නිෂ්පාදනයේදී තියෙන්නේ. මේකෙදි මොන හරි විශේෂ දෙයක් ඔයගොල්ලන්ට දැනගන්න ඕන නම් සහ විස්තරයක් දැනගන්න ඕන නම් අපේ නම්බර් එක අපි දාලා තියෙනවා. මේ වගේ යුනිට් එකක් හදලා ඔයගොල්ලෝ පාවිච්චි කරන්න කියලා හැමෝගෙම ඉල්ලා සිටිනවා. ස්තුතියි.